සොඳුරු මංගල්‍යයක රාජකීය මංගල යාත්‍රාව ප්‍රණීත ආහාර පාන නවීන උත්සව ශාලා එක්ස්ක්ලූසිව් රූම්ස් දියලේ ස්විමින් පූල් ළමා උද්‍යාන ෆොටෝ ලොකේෂන් ලිමෝසින් ඇන් ලක්සරි වෙඩින් කා සර්විස් සුහදශීලී මිත්‍රත්වය හෝටෙල් රොයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් ගෝනබල කැලණිය 0112 987 081 0777 584 741 0772 220 7071 අයිබෝවන් ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හසිත ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. අනිවාර්යෙන්ම දිල්කා ඔයාටත් සුබම සුබ නවත වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතර වාරේ අපේ දෙරණ මුළු දෙරණෙම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරන්න හදන්නේ සුවිශේෂී අවුරුදු උත්සවයක්. ඔව් අනිවාර්යයෙන්ම දැන් අද දවස විශේෂ දවසක්. ඒ වගේම තමයි අපි ඉන්නේ බොහොම විශේෂ තැනක වෙනස් වැඩක බොහොම විශේෂ වෙච්ච පිරිසක් එක්ක. අනිවාර්යයෙන්ම විශේෂ තැන ගැන කියනෝ නම් දිල්ක මුලින්ම අපි ඉන්නේ වාසිටි ව්‍යාපාර සමූහයට අයත් කැලණිය රොයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් හෝටලේ. ඉතින් මෙතනට ඇවිල්ලා ඉන්නවා සුවිශේෂී පිරිසක්. මේ සුවිශේෂී පිරිස අපි සුවිශේෂී කියලා හඳුන්වන්නේ මොකද? ඇත්තම ඔවුන් තමයි අපේ රටේ දුවාදරුවන්ගේ නැනස පාදන්න වසර ගණනාවක ඉඳන් කටයුතු කරන්නේ. හැබැයි මං හිතන්නේ ඔවුන්ට මේ වගේ අවස්ථාවක් ලැබෙන ප්‍රථම වතාව. ඉතින් ඒ නිසාම තමයි මේක සුවිශේෂී අවුරුද්දක් බවට පත් වෙන්නේ. මොකද අපි කොහොමත් වෙනස් දේවල් කරන්න බොහොම දක්ෂයිනේ දෙරණ කියලා කියන්නේ. අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන එන පිරිසක්. ඉතින් මේ වෙනස බොහොම විශේෂ වෙන්නේ අර ඔබ කිව්වා වගේ අපේ දරුවන්ගේ ඇස පාදන නැනස පාදන මේ අය අපිට ඉතාමත්ම විශේෂ නිසා. හැබැයි මේ අය තරු. අනිවාර්යයෙන්ම දැන් අපි සාමාන්‍ය ගුරුවරු නිකම් ගුරුවරු විදිහට දිල්ක මේගොල්ලන්ව හඳුන්වන්න බෑ. පොඩි විශේෂණ පදයක් දෙන්න ඕනේ. ගුරු තරු. මොකද ජනප්‍රියම ගුරුවරුන් කියලා කියන්න පුළුවන් අපිට අද දවසේදී අපි මේ අවුරුද්ද සමරන්න සූදානම් වෙන්නේ. ඒ නිසාම තමයි අපි මේ වැඩසටහනේ ගුරු තරු අවුරුදු කියලා අපි නම් කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ආරම්භ කරමු මේ ගුරුතරු අවුරුදු. ඉතින් ලංකාවේ එතෙක් මෙතෙක් පැවතිච්ච ගුරුතරු පළවෙනි අවුරුදු උළෙල තමයි මේ විදිහට අපි සමරන්න සූදානම් වෙන්නේ දිල්කා. ලංකාවේ ජනප්‍රියම ගුරුතරු එක්කාසු කරගෙන. ඉතින් අපි මේ සියලුම දෙනාව බොහොම ගෞරවයෙන් මේ වැඩසටහනට මේ අවුරුදු උත්සවයට අපි පිළිගන්නවා කියන එක අපි බොහොම ගෞරවයෙන් මතක් කරන්නට ඕනේ. විශේෂයෙන්ම හසිත මේ ගුරුතරු ගැන කතා කරනකොට අපේ එඩියුකේෂන් නාලිකාව ගැන අපි කියන්න ඕනේ. අපි මේ එඩියුකේෂන් නාලිකාව තුලින් මුළු රටටම දැනුම ලබා දෙන්නට මේ සියලුම ගුරුවරුන්
අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ස්වේච්ඡාවෙන්. ඒක නිසා අපි ඉතාමත්ම විශේෂ කොට මේක සලකන්නේ ඒකයි. මොකද අද කාලේදී දරුවන්ට දැනුම ලබා දෙන්නට මේ ගුරු මහත්ම මහත්මීන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔබ සියලු දෙනාම මේ රටේ අනාගතය වෙනුවෙන් සූදානම් කරන්නට ඕන නිසා. දිල්කා මේගොල්ලෝත් එක්ක පොඩ්ඩක් කතා කරමු මුලින්ම. කතා කරමු. මං මුලින්ම ආසයි හැරෙන්න අපි හැමෝම දන්න කියන මුහුණක් වෙත. ප්‍රවීණ රසායන විද්‍යා දේශක ප්‍රසන්න බද්දවිදාන මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එතුමා විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් ඉන්නවා. අපි මුලින්ම සූදානම් වෙන්නේ එතුමගෙන් අහන්න. දැන් ලංකාවේ ඔබතුමාලා හරි තරඟකාරී ෆීල්ඩ් එකක ඉන්නේ, අධ්‍යාපනය ලබා දෙන්නේ, ගොඩක් ගුරුවරුන් අතරත් තරඟේ තියෙන. හැබැයි අදත් ඔන්න තරඟකාරී අවස්ථාවකට ඔක්කොටම එකට එකතු වෙලා මුහුණ දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද හිතෙන්නේ ගුරුතරු අවුරුදු පිළිබඳව? ඔව්, ඊටමත් විශේෂ දෙයක්. අපේ සහෝදර ගුරු ගොඩාක් අද මෙතනට ඇවිල්ලා ඉන්නවා දෙරණ එඩියුකේෂන් නාලිකාව සම්බන්ධ වෙච්ච. ඉතින් මේ හරි සතුටුයි අද. මොකද අපි දවස් 365න් දවස් 350කට වැඩිය දුවදරුවොත් එක්ක තමයි ගත කරන්නේ. මම හිතන්නේ හැම සහෝදර ගුරුරෙක්ම දවල් කාලේ පැය 10කට 12කට ආසන්න සංඛ්‍යාවක් දරුවොත් එක්ක ඉඳලා විශේෂයෙන් අපේ වෘත්තීයමය ස්වභාවය නිසා අපි හැන්දෑවෙත් ගත කරන්නේ බොහෝ වෙලාවට ඒ දරුවන්ගේ කටයුතු වල. හරිම අවිවේකී. අවිවේකී. ඉතින් මේ වෙලාව අපි හරි නිදහසේ මෙතනට ආවා, හරි සතුටෙන් ආවා. ඒකම දැන් අපේ හිතේ මේ වෙලාවෙත් ඉතින් වැඩ කරන්නේ අවුරුද්ද දවසේ වුණත් කොහොමද අපි ඉගෙන ගන්න ආදරණීය දරුවෝ මොකද කරන්නේ කියන එක. ඉතින් අපි මම හිතන්නේ හැම ගුරුවරයෙක්ම දරුවන්ට කිව්වේ මේ අවුරුද්ද හොඳට සමරන්න. මොකද මම නම් කිව්වේ පොතපත මුකුත් ගන්න එපා, සම්පූර්ණයෙන් අතහැරලා මනස අලුතෙන්ම සංවිධානය කරගන්න, ආච්චි සීයා බලන්න යන්න, හරි ගමට යන්න, ගිහිල්ලා ඒ සුන්දරත්වය විඳින්න, හරි ඒ තෙතමනය, ඒ සුවඳ විඳින්න ඕනේ. ඒතරද මේ මනස අලුත් වෙලා හරි රිලැක්ස් වෙලා එන්නේ. ඉතින් අපිටත් අර දරුවන්ව අතහැරලා අපේ දරුවොත් එක්ක අපේ පවුලත් එක්ක මම හිතන අවුරුද්දකටම දවස් 4-5කට වඩා ගත කරන්න අවස්ථාවක් නැහැ. මම හිතන්නේ මේ සහෝදර ගුරු හැමෝන්ටම ගුරුතුමියන් හැමෝන්ටම ඒ தත්ත්වය තමයි තියෙන්නේ. ඉතින් හරි හොඳ අවස්ථාවක් අපිට මේ සලසා දුන්නේ. මම හිතන්නේ දරුවෙකුට දෙන්න පුළුවන් හොඳම ආදර්ශය තමයි ගුරුතුමා විසින් ලබා දෙන්නේ. ලබා දෙන්නේ. මොකද ඇත්තටම අපේ මනස අලුත් වීම කියන දේ තුමන් සඳහන් කරා. මනස අලුත් වීම ඉතාමත්ම වැදගත්. පසුගිය කාලේ මම හිතන්නේ දරුවෝ ගොඩක් මානසික පීඩනයකට ලක් වෙලා හිටියා මේ කොවිඩ් වසංගත සමයත් එක්ක. ඉතින් ඒ නිසාම තමයි අපිට අවස්ථාව ලැබුණේ, අපිට සිද්ධ වුණේ දරුවන්ව ඔන්ලයින් මාර්ගයෙන් මුණ ගැහිලා ඒ අයට මේ දැනුම ලබා දෙන්න. ඉතින් අලුත් අවුරුද්ද කියලා කියන්නේ හැමදේම අලුත් වෙන දවස. ඉතින් අලුතෙන් අපි හැමදේම පටන් ගන්න තමයි අපි මනස නිරවුල්ව මේ කටයුත්ත ආරම්භ කරන්නේ. අපි තව ටිකක් කතා කරමු. මේ උපුල් ජයසෝම මහත්මයා අපේ ආදරණීය ගුරුතුමා, සාමාන්‍ය පෙළ ප්‍රවීණ විද්‍යා ගුරුතුමෙක්. අපි ඔබතුමාටත් සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඇත්තරම මේ අර අපි කතා කරපු විදිහට මේ ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ දරුවොත් එක ගොඩක් සම්බන්ධ වෙන සිද්ධ වුණේ මේ නවීන තත්ත්වයන් එක්ක. අපිට මොනවද දරුවන්ට දෙන්න පුළුවන්? මේක කොහොමද වෙනස් කරගන්නේ? කොහොමද මනස සකසගන්නේ දරුවෝ? සුබ අලුත් අවුරුද්දක් ඔබ දෙපළටම සහ අපේ සහෝදර ආචාර්ය මණ්ඩලයට සුබ අලුත් අවුරුද්දක්. ඇත්තටම මට ප්‍රවේශයක් දුන්න දිල්කා, ඔබගේ ප්‍රවේශය තමයි අපිත් එක්ක මේ මොහොත දක්වාම රැඳෙන අපේ දරුවෝ විශාල ලෙස පහුගිය කාල පරිච්ඡේදය තුළ නොයෙකුත් ආකාරයේ පීඩනයන් වලට ලක් වෙච්ච දරුවෝ තමයි දැන් අපි ඉදිරියේ අධ්‍යයන කටයුතු වල යෙදෙන්නේ. ඔබතුමන්ලටත් ලොකු අභියෝගයක්. පැහැදිලිවම ඒ පීඩනය අපි සියලු දෙනාටම තියෙනවා. මම හිතන්නේ අපේ ගුරු මණ්ඩලය ඒක පිළිගන්නවා ඇති. අපිත් ඒ පීඩනය කෙසේ හෝ දරා ගනිමින් තමයි අපි මේ පීඩනය දරුවන්ට නොපෙන්ව තමයි ඔවුන් මේ පීඩනයෙන් මුදවා ගැනීම සඳහා කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මේ අලුත් අවුරුද්ද අපේ බද්දවිතාන සර් කිව්වා වගේ අලුත් අවුරුද්ද, අලුත් නැවුම් අදහස් ගොඩාක් එක්ක ළමයින්ට සමරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව, අලුත් විදිහකට සමරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව මේ අද යන වැඩසටහන මම හිතනවා විශාල මෙහෙවරක් වුන්ට වෙයි කියලා.
ඉතාමත්ම වටින පණිවිඩයක් එතුමන් විසිනුත් ලබා දුන්නේ අපේ මිනිස්සුන්ගේ සුවඳ අපි අඳුනා ගන්නට ඕනේ හසිත. එහෙම නැතුව අපිට අනාගතයක් පැවැත්මක් නැහැ. අපි මේ මොන දේ කරත් අපි මිනිස්සු කියන දේ මතක තියාගෙන අපේ ගහකොළට පරිසරයට ආදරය කරමින් අපි මිනිස්සු විදියට ජීවත් වෙන්නට ඕනේ. එහෙම නැතුව අපි ලබා ගන්න දැනුමෙන් වැඩක් වෙන්නේ නැහැ. අපේ දැනුම හරියටම අපි දැනුවත් වුණා කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේ දැනුමට අමතරව මේ මිනිස්සුන්ගේ ගඳ සුවඳ පිළිබඳවත් අපිට දැනෙනේ හැඟීමත් එක්ක. අද මෙතනට සහභාගී වෙලා ඉන්න ගුරු මණ්ඩලයේ දිහා බැලුවම මේ කාන්තාවන් තුන්දෙනා ඉන්නේ. මාත් එක ඇවිල්ලා බැලුවේ මුලින්ම ඇයි මේ තුන්දෙනෙක් විතරක් ආරාධනා කරලා තියෙන්නේ කියලා. කාන්තා පාර්ශවයේ ටිකක් අඩුද මන්දා මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. කොහොම නමුත් අපි පොඩක් අදහස් අහලා දැනගමු නේද? අනිවාර්යෙන්ම මේ මට මුලින්ම හිතුණා දිල්කා යන්න සාමාන්‍යයෙන් අපේ අධ්‍යයන එඩියුකේෂන් නාලිකාවේ හුරුබුහුටි කටහඬකින් ඉංග්‍රීසි උගන්වන්නේ. මමත් හරි මාසයි ඒ කටහඬෙන් ඉංග්‍රීසි අහන්න ඉගෙන ගන්න. ඉතින් අපේ දුවදරුවන්ට තවත් ආස ඇති. අපිටත් එහෙම ආසයි නะ. ඉතින් අපි මුලින්ම සූදානම් වෙන්නේ රුක්ෂි පණ්ඩිත රත්න අපේ ගුරුතුමිය ළඟට යන්න. ඉතින් ඉංග්‍රීසි උගන්වන තරම අපි ආරාධනා කරන ඔබතුමිට ඉස්සරහට එන්න කියලා. මේ ඇත්තරම දැන් ඉංග්‍රීසි උගන්වනවා වගේම මේ වගේ සහෝදර ගුරුතරු අද මුණ ගැහිලා තියෙනවා. මම හිතන්නේ අධ්‍යයන එඩියුකේෂන් නාලිකාවෙත් මේ ඔක්කොම එක විත හම්බෙන අවස්ථාවක් නැහැ මන් දන්න විදිහට. මොකද හිතෙන්නේ? ස්තුතියි හසිත, ස්තුතියි දිල්කා. සුබලුත් අවුරුද්දක් වේවා. සේම වේවා, සේම වේවා. හැමෝටම හරිම ඇත්තට මම ඒ වෙලේ වාඩි වුණා මඩ පුඩ දාඩිය දාන්න ගත්තා හසිත දිල්කා. මොකද මගේ සර්ලා ඉන්නවා මෙතන. හරිම ආඩම්බරයි ඇත්තටම. මට කියන්න බෑ මම ගුරු තරුවක් කියලා. අපි හරිම පොඩි තැනක ඉන්නේ. මොකද සර්ලා ටීචර්ස්ලා උගන්නන්නේ ගොඩාක් දුවා දරුවන්ගේ ඇස් පාදනවා. ඒකෙන් මම කරලා ඇත ඇත්තටම දශමයක් වගේ. හරිම සන්තෝසයි මට ආරාධනා කළාට අද දෙරණ එජුකේෂන් සහ උගන්නන්න අවස්ථාව දුන්නට බොහෝම ස්තුතියි. ඒක තමයි කියන්න තියෙන්නේ. ඔව්, ඉතින් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම දැන් මේ කාන්තා පාර්ශවයේ තව එක්කෙනයි ඉන්නේ දිල්ක. අපි යාගෙන තව දෙන්නෙක් ඉන්නවා. ආ, තව දෙන්නෙක් ඉන්නවා. මම දැක්කේ නෑනේ. අපි මේ අපි කාන්තාව එක්කෙනෙක්ගෙන් විතරක් ඇහුවොත් තරහ වෙනවා මම දන්න විදියට. අනේ නෑ, එහෙම වෙන්නේ නෑ. මේ අපි ඒ නිසා මේ එතුමියන්ලාගෙනුත් අහමු පොඩ්ඩක් මොකද හිතෙන්නේ කියලා. මම කැමතියි මේ දේශපාලන විද්‍යාව තමයි ඔබතුමිය දරුවන්ට කියලා දෙන්නේ නිලු තෙන්නකෝන් ගුරුතුමිය. ඔව්, බොහොමත්ම ස්තුතියි දෙරණ නාලිකාවට මාව මේ අවස්ථාවේ සම්බන්ධ කරගත්තට. ඇත්තටම අලුත් අවුරුද්දේ දැන් කතා කළා මේ ටීචර්ස්ලා ලේඩි ටීචර්ස්ලා හරි අඩුවෙන් ඉන්නේ කියලා. මට හිතෙනවා අවුරුද්දට හුස්ම දෙන්නේ කාන්තාවෝ. කාන්තාවන්ගේ සිනහව, කඳුළු, ඒ ධෛර්යය, ඒ ශක්තිය, ඒ හැම දෙයකම තමයි පිරිමි ලෝකයත් මුළු ලෝකයමත් මේ පරිසරයත් මේ සියල්ලම ලස්සන වෙලා එළිය වෙලා තියෙන්නේ. ඒක හින්දා ගැහෙනු කටහඬවල් නැති අවුරුද්දක් නැහැ. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. දැන් මේ හසිත මේ හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමිට වගේ දැන් අපි මේ හොඳ අවුරුදු ක්‍රීඩාවකට තමයි යොමු වෙන්න හදන්නේ. අනිවාර්යයෙන්ම අපි දැන් සින්දු ඇහුවා, කතා ඇහුවා. දැන් ඉතින් ගේමට බහින්න තියෙන්නේ පළවෙනි තරඟයට අපි යමු නේද? යමු. පළවෙනි තරඟයට මොකද තියන්න හදන්නේ? සාමාන්‍යයෙන් මෙහෙමනේ හසිත, දැන් ඔය මේ අලියාට ඇස තැබීම කියන තරඟය ගොඩක් අවුරුදු උත්සවවල තරඟවල හරි ප්‍රසිද්ධ තරඟයක්. දැක්කලම එපා වෙලා වෙලාවකට මේ අපරාධි කියලා හිතන ඒ කාලේ. හැබැයි දැන් අලියා ෆෝම් එකෙත් ඉන්නේ මේ දවස්වල. ඒ ඉඳා ඕනේ නැහැ. දැන් අලියා වේ නිසා අපි අමතක කරලා අලියාව පැත්තකින් තියමු. අපි පැත්තකින් තියලා අද පොඩ්ඩක් වෙනස් කරමු මේ තරඟේ. අපි හිතුවා මේ මෙච්චර මේ ගුරු තරු ඉන්න දවසේ ජීව විද්‍යාව ගුරුවරු, විද්‍යාව ගුරුවරු, මේ දැනුම හොඳටම තියෙන පිරිස්, අන්තික මේගොල්ලන්ට හොඳට මේ රූප සටහන්ේම නඳින්න පුළුවන්. ඉතින් අපරාධනේ අවස්ථාව මේ මග අරගන්නේ අපි. කියාව ප්‍රයෝජනට ගන්නත් අපරාධනේ. ඒක නිසා අපි හිතුවා ඇසක් අඳින්න.
ඇසක් ඇඳලා එතකොට මොකද අපි කරන්නේ ඊට පස්සේ අපි ඇහැට හැදියන්නද ඇහැට කණිනිකව තියන්න තමයි යන්නේ කණිනිකව දැන් මේකට කවුද සුදුසුම කෙනා තෝරගන්නේ මේ ඇහැ අඳින වැඩේට ඕකට සුදුසුම අපි දෙන්නට අඳින්න බෑනේ අපි දෙන්නට අඳින්න බෑ ඕකට සුදුසුම කෙනාගේට තියෙන පොඩි නික්නේම් එකක් මේ අපේ අනිත් සර්ලා කතා කරන ඇහුණා මට අපේ මුතු කොමේ මුතු එහෙම තමයි අපි අනිත් සර්ලා කතා කරේ ඉතින් අපි මුතුකල සර්ට ආරාධනා කරමු මම හිතන්නේ එයාට තමයි ওই ලස්සනටම අඳින්න පුළුවන් ඉතින් අනිත් අය අපි දෙක කරනව නෙමෙයි නමුත් ඉතින් අපිට එක දෙන්න පුළුවන් පොඩක් හොඳට අඳින්න පුළුවන් හොඳටම අඳින්න පුළුවන් විද්‍යානුකූලව ඇහැ අඳින්න පුළුවන් කෙනාට අපි ඇහැ අඳින්න බාර දෙමු අපි ආරාධනා කරනවා ඇහැ අඳින්න එන්න කියලා මේ දහසිත මේකයි මම මේක ඇඳට විස්තරේ දන්නේ නැනේ කට්ටිය විස්තර අනිවාර්යයෙන්ම විස්තරේ අපි දැනගන්න ඕනේ විස්තරේ කී කී අඳින්න නැහැ විස්තරේ කී කී අඳින්න ඕනේ අර ඇහැක් විදිහට කණක් අඳින්න කියලා තියක් තියෙනවා දැන් අපි මෙහෙමයි සුළු වෙලාවකට පන්ති ඉන්නවා කියලා හිතන්න. මේ ඇහැ මෙහෙම ඇහි පිය වලින් දෙපැත්තෙන් මායිම් වෙනවා. මේ තමයි ඇහි පිය උඩු ඇහි පිය. මේ යටි ඇහි පිය. අප අයලිඩ් කියනවා ලෝ අයලිඩ් කියලා. එතකොට දැන් අපි මේකේ ලොකු කණේනිකාවක් තිබ්බොත් හසිත අපිට වැඩේ අවාසි. ඈ පොඩියට අඳින්න වෙනවා. දැන් මේකේ තියෙනවා අර රෝම. ඇහි පිහාට කියනවා සමහර අය. ඔය වගේ. ඊට පස්සේ මෙන්න මේ මැද තියෙනවා හසිත ලොකු රවුම. මේ කලාපයට කියන්නේ ස්වච්ඡය 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 මේ මෙන්න මේ ඒරියා එක සුදු පාටයි මේක ශ්වේත ඝන ස්තරය කියලා මේ හැරෙ සුදු පාටයි දැන් මේ මම මේ පොයින්ට් එකට එන්නේ මේක හරි වැදගත් හින්දා පෑන් දෙකක් ගත්ත එකයි පොඩ්ඩ මේක අල්ලගන්න මේ දැන් මේක මෙහෙම අඳින්න ගත්තාම එක පාටකට කන්ෆියුස් වෙනවා කොහෙටද අපි දැන් මේක තියන්නේ කියලා කලබල වෙන්න එපා අපි හතනක් හදලා දෙන්නම් මේ විදිහේ ඉරි දැකලා තියෙනවද හසිත ඇහි මේ මැද බෝලේ මේ විදිහේ ඉරි තියෙනවා ඔව් නේ නිකන් ළඟටම බැලුවම ඔහොම පේනවා නේ තියෙනවා මේ ඉරි වලට කියන්නේ තාරා මණ්ඩලය තාරා මණ්ඩලයේ කාර්ය තමයි මෙන්න මේ මැද බෝලේ පාලනය කරන එක කවුරු හරි අද අපේ වාසනාවන්තයෙක් මේ මැද බෝලේට තමයි තිතක් තියන්න ඕන මේ මැද බෝලේ හිස්තනක් මේක තමයි හසිත කණිනිකාව කියන්නේ අද තරගේ ජයග්‍රහකයා වෙන්නේ කෙලින්ම ඇවිල්ලා මෙතෙන්ට තිතක් තියන කෙනා බලමු නේද ජයග්‍රහකයා කවුද කියලා පැහැදිලිනේ හැමෝටම බොහොම ස්තුතියි ආයි තින් ඇහි මැද්ද උනත් ගාන්ට ඇඳලා තියෙනවා ඒ කියන්නේ කාන්ට අර මාක් එක තියන්න පුළුවන් විදිහට ඇඳලා තියෙනවා ඉතින් අපි දිල්ක දැන් කාටද ආරාධනා කරන්නේ කවුද පළවෙනි තරඟකරු ඔව් තරඟකරු කවුද කරු අපි මේ දකුණු පැත්තෙන් තෝරගන්නද වම් පැත්තෙන් තෝරගන්න දකුණු පැත්තට යන්නේ හා උදිත් සර්ට ආරාධනා කරමු එනා මුලින්ම හරි එහෙනම් අපි අවස්ථාව දෙමු ඉස්සලම පෑන පොඩක් අල්ලගන්න දිල්ක හරි අමාරුයි මේ වැඩේ මේ දෙක තුනක් අතේ තියාගෙන පොඩ්ඩක් බලන්න ඔයා මේ මට උදව් කරන්න ඔයා බලන්න මෙයා යටින් එහෙම හොරෙන් බලනවාද කියලා සර් මට පුළුවන් ඒව හොඳට ජජ් කරන්න. ගුරු වරුණත් පොඩක් අය යටින් එහෙම බලනවත් දන්නේ නැහැ නේ හොරේ. පේන්නේ නැහැ වගේ පේන්නේ නැහැ. පේනවද කියලා බලමුද? පේන්නේ නැහැ වගේ. බලමු. නැහැ නේද? හරි. එහෙනම් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා උදිත් සර් පොඩ්ඩක් රවුමක් දෙකක් කැරකිලා පොඩ රවුමක් දෙකක් කැරගමු සර් අන්න හරි තව පොඩ්ඩක් හරි ආ හරි දැන් ඔන්න ගිහිල්ලා අපි තියන්න තමයි තියෙන්නේ ඕන්න ඉතින් වටේ විදියට පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන් ඉතින් කොහෙ තිබ්බොත් එහෙම ඇහැ ගිහිල්ලා ආයේ ඉතින් ඇහැඳපු කෙනාට නැහැ අමිල සර්ට තියන්න යන්නේ ඇහැ හරි තව චුට්ටයි එළියට ගිහිල්ලා තරගෙන් ඉවතට යනවා උදිත් සර් ඔහේ නෙමෙයි තියෙන්නේ මෙහෙ
වෙන්න වේ සම්පත් සර් දැන් සාමාන්‍ය ළමයින්ට එහෙම දෙනවලු ගෙස් කරලා හරියටම ප්‍රශ්න ටික බලමුකෝ දැන් ගෙස් කරලා මේක කරගන්න පුළුවන් වේද කියලා හරි ඕ පේනවා වගේද ආ කියන්න බෑ අර ගෙස් කරලා දෙද්දි හොර කරලා ප්‍රශ්න දෙනවද නැහැ හරි සම්පත් සර් පොඩක් රවමක් කරගමු හරි හරි පොඩ්ඩක් මැද්දට ආවා තව චුට්ටක් එහාට යන සම්පත් සර් හරි හරි ඔන්න දැන් ඔයා පොඩ අපි හරි පැත්තම හරවලා දෙමුනේ තව චුට්ටක් කරමු හරි ඔන්න අවස්ථාව ඕ පොඩ 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 නැත්තම් මුලින්ම වැරදි දෙයක් නැත හරි දැන් අවස්ථාව හරි ගාන්න යනවා කටි පොඩි සපෝට් එකක් දෙමු ඉතින් බලමු ඇහැ ළඟටම යනවා හරි හරි අර ප්‍රශ්න ටික දෙනවා කියන එක හරි ආයි ළඟටම යනවා තාම තිබ්බේ නැහැ තාම හිතනවා ආරි තාම හිතනවා ඔබ තමයි ගෙස් කරන්නේ ඔබ තමයි ගෙස් කරන්නේ හරියට හරි බලමු අපි සපස්සට අවස්ථාව දවස් බලවද කොහෙරෙ තිබ්බේ කියලා ඉතාම ආසන්නයි අමිල සර් එහෙමත් අර ප්‍රශ්න එහෙම දෙනවාද එහෙම කලින් දරුවන්ට එහෙම දෙනවා සමහර වෙලාවට ඒ කියන්නේ යාට පොඩ්ඩක් තියෙනවා පුරුද්ද ගෙස් කිරීමේ පුරුද්ද හරි එහෙනම් අපි නිමේෂ් පොඩ වටයක් කරකෝලෙම ගමු අමිල සර් හරි හරි කරකෝල ගමු හරි තරගය ආරම්භ කරන්න පුළුවන් ඕන්නම් ගිල ළඟම යාළුවාට හැතියන්න පුළුවන් කනින් එකම බල්ලා බලමු උදව් උඩක් ලැබෙනවා අනට දෙමික්කන් පයට පදක්කන් මම දෙන්නා අනට දෙමික්කන් පයට පදක්කන් හරි ළඟටම ඇවිල්ලා තියෙන්නේ ආලවන් යාමන් පහක් තියා නංගු අතන සෑහෙන වෙලාවක් මේ හැංගිලා හිටිය දිල්ල ආරවිස් නිමේෂ් හරි නිමේෂ් ඔය පොඩ කරකෝල ගන්න ඕනේ දිල්ලා හරි මිස් අපි ආරම්භ කරමු කාන්තාවකට හම්බුනාම අපි කොහොමද කියලා බලමු දැම්ම තියන්න යනවා පොඩක් කලින් වැඩි තව යන්න ඕන දැන් ඇත්තටම හරියටම ගණිතේ පාවිච්චි කරා නම් අඩිය තියලා එන්නදී අම්මෝ ළඟටම ඇවිල්ලා තියෙන්නේ සංයුක්ත ගණිතේම තමයි උගන්වන්න කියලා හිතනවා අපිට ඇත්තටම බයිදන්නේ ආය තරගේ දිගට ගෙවියන්න ඕ කොහෙද යන්නේ ජයග්‍රාහිකාව පොඩක් කියලන්න මේ ගණිතයේ ඇසුරින් කොහොමද ඔයා මෙහෙම ජයග්‍රහණය කරේ ගණිතේම තමයි ප්‍රයෝජනෙට අරන් තියෙන මට පේන්නේ මේ හොයාගන්න නිකම් තිබ්බ වෙන්න විදියක් නැහැ දැන් මෙතන ඉඳන් ගාන ස්ටෙප්ස් ටික මැනගෙන ඇවිල්ලා අතන මැද්දෙම තියන්න මොකක්ද හැකියාවක් තියෙන්නේ නැහැ ඉස්සලා ෆොටෝ එකක් ගත්තනේ මුතුගල සර් එක්ක එතකොට සර්ගේ උස එක්ක බැලන්ස් කරගත්තා ඊට පස්සේ එනකොට පොඩ්ඩක් අර ඉස්සලා තියෙන තැන් ටික මතක තියාගත්තා ගණිතයෙන් දීලා තියෙන්නේ දැක්කනේ විෂය කොයිතරම් ප්‍රයෝජනවත් වෙනවද කියලා මේ දිල්කා සමන්ම ලියා තියෙන අලියට නෙමෙයි ඇසට කරීනිකාව තැබීමේ ජයග්‍රාහිකාවට ටැග් පැඩ්නා වෙතින් ලැබෙන ටැග් ස
සොඳුරු මංගල්‍යයක රාජකීය මංගල යාත්‍රාව ප්‍රණීත ආහාර පාන නවීන උත්සව ශාලා එක්ස්ක්ලූසිව් රූම්ස් දිය ඇලේ ස්විමින් පූල් ළමා උද්‍යාන ෆොටෝ ලොකේෂන් ලිමෝසින් ඇන් ලක්සරි වෙඩින් කා සර්විස් සුහදශීලී මිත්‍රත්වය හොටෙල් රොයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් ගෝනබල කැලණිය 0112 987 281 0777 584 741 077 220 70 71 මහිතන දිල්කා අද දවස මේ දුවදරුවන්ටත් ගුරුවරුන්ටත් සුවිශේෂීම දවසක් බවට පත් වෙනවා මොකද මේ තරඟ ගීත ගායනා මේ සියල්ල අද එක දවසින්ම බලා ගන්න තියෙන එකම අවස්ථාවනේ ඔව් අනිවාර්යයෙන්ම අපිටත් විශේෂ දවසක් වෙනවා මොකද අපිට විවිධ දැනුම් ඇති අයගෙන් අපිටත් බොහොම උපදෙස් අවවාද ලබා ගන්න දැනුම ලබා ගන්න හොඳ අවස්ථාවක් වෙනවා අද දවස අනිවාර්යයෙන්ම ඉතින් දිල්කා මේ සාමාන්‍යයෙන් සමාජ මාධ්‍යයේ අපි උඩ පල්ලෙහාට යද්දි නිරන්තරයෙන්ම දකින මූණ කවුද කියලා කියන්න බලන්න පොඩ්ඩක් කියන්න ඕනේ නෑ ඕනම අවස්ථාවක ඒ කියන්නේ මේ ජීව විද්‍යාව සම්බන්ධයෙන් විතරක් නෙමෙයි රටේ දේශපාලන මේ තතු ඕන දෙයක් සම්බන්ධයෙන් ජීවිතයට වැදගත් දේවල් සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට අපේ දුවදරුවන්ට ඕවදන් ලබා දෙන්න සමාජ මාධ්‍ය හරහා කටයුතු කරන කෙනෙක් තමයි ඔහු දිනේෂ් මුතුකලස ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා ආයුබෝවන් හසිත සුබ අලුත් අවුරුද්දක් හැමෝටම ඉතින් මම හිතන්නේ මම අර දිනේෂ් මුතුකලස සර්ව හඳුන්වපු එකෙන්ම මට හිතුන ප්‍රශ්නයක් අහන්න දැන් අත්ත වශයෙන්ම මේ සමාජ මාධ්‍ය යොදාගෙන ගොඩක් වෙලාවට මේ විදිහට දුවදරුවන් දැනුවත් කරන්න විශේෂයෙන්ම මේ Tamanට අයිති විෂයපත්තේ විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට පරිබාහිරවත් සමාජයේ සිදුවන දේවල් පිළිබඳව දැනුවත් කරන්න දුවදරුවෝ විතරකුත් නෙමෙයි හසිත ඇත්තටම වැඩිහිටි හැමෝමත් දැනුවත් කිරීම තමයි ඉතාමත්ම වැදගත් එතුමන් ඒක කරනවා දැන් මං වුණත් ගොඩක් වෙලාවට බලාගෙන ඉන්නවා වෙලාව ගැන හිතන්නෙත් නැතුව සමහර වෙලාවට ඒකේ මොකද්ද ඊළඟට අපිට එන මෙසේජ් එක පරිවිඩය කියලා ඉතින් මම හිතන්නේ මේ ගැන පොඩ්ඩක් අපි කියමු දැන් මේ වගේ දෙයක් ගොඩක් වෙලාවට ගුරු තරු විදිහට බබලෙච්ච ගොඩක් ගුරුවරුන් අපි දැක්කේ සමාජ මාධ්‍ය හරහා මේ විදිහට එළියට එන ආකාරය මේ සමාජ මාධ්‍ය භාවිතය කොයි විදිහට වැදගත් වුණාද ගුරු තරුවක් විදිහට ඉස්සරහට එද්දි සමාජ මාධ්‍ය හරියට පාවිච්චි කළොත් ලෝකයේ සුවපත් කරන්නත් පුළුවන් මුළු සමාජයක් ගිනි අවුලවලා දහනය කරන්නත් පුළුවන් හසිත අපි පහුගිය කාලෙම දැක්කා මේ සමාජයේ ಗುಣධර්ම නැතිව දරුවොත් පීඩා විඳිනවා දෙමව්පියොත් පීඩා විඳිනවා දෙමව්පියෝ නොවන සමාජීය පුරවැසියන් පව පීඩා විඳිනවා ඒ නිසා අපිට සමාජයේ විසින් වගකීමක් පැවරලා තියෙනවා අපි ළඟට දෙමව්පියෝ දරුවෝ එවන්නේ తాවකාලික දෙමව්පියෝ කියලා හිතාගෙන ඒ පැන්ති කාලය ඇතුළත අපි ඒ දරුවන්ට ඇත්තටම නිල නොලත් දෙමව්පියෝ අපිට එතකොට සදාචාර සම්පන්න වගකීමක් පැවරලා තියෙනවා දරුවන්ට විශේෂයෙන් එහා ගිහින් ශිල්පයේ දෙන ගමන් ඒ ಗುಣධර්ම ටික දෙන්න. දැන් ඇත්තට මම කල්පනා කළා හසිත දැන් අපි කියන දේවල් අහගෙන ඉන්නේ පන්ති කාමරේ ඇතුලේ ආයේනේ. ඒතර ඒ දරුවෝ මේක එළියට ගිහිල්ලා කියන එක තමයි සමාජය දන්නේ. හැබැයි ටියුෂන් ගුරුවරයා ගැන අනිත් එක වෙනම වෙනම අර්ථ නිරූපණත් පහුගිය කාලේනේ. දැන් අවුරුදු කීපයකට කලින් වෙනම අර්ථ නිරූපණ තිබ්බා ටියුෂන් ගුරුවරු මේවා 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 කියලා. ව්‍යාපාරීකරණය වෙලා තියෙන්නේ මේවා මෙහෙමයි කියලා. හැබැයි අපි පන්ති කාමරය ඇතුලේ කරන සේවය අපිට එළියට යවා ගන්න මාධ්‍යයක් ටිකක් තිබුණේ අඩුවෙන්. ඒ සමාජ මාධ්‍ය හොඳ මෙවලමක් නේ. ඒකෙන් මම කලේ අර බිත්ති හතරේ පන්ති කාමරයේ අසීමාන්තික අවකාශයකට අරගෙන ගියා. එතකොට ළමයි දැනගත්තා දෙමව්පියෝ දැනගත්තා අර ඔයාලා කිව්ව වගේ ඉගෙන ගන්න වයසයයි නෙමෙයි එතනින් එහා ගියපු වැඩිහිටියෝ දැනගත්තා පන්ති කාමරය ඇතුලේ මෙහෙම දේවලුත් වෙනවා. එතකොට ටියුෂන් වේවා වෙනත් ඉගෙනුම් ක්‍රමවේද වේවා ඒවට මිනිස්සු බනින්න කලින් දෙවතාවක් හිතන්න ගත්තා. නෑ මේ වගේ සමාජයට යහපතක් වෙනවා කියලා. ඉතින් ඒ නිසා අපි තීරණය කළ ක්‍රම දෙකකට සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න එකක් දරුවන්ට උගන්වන්න පුළුවන් දිලක දෙවෙනි එක උගන්වන අතරේ දරුවන්ව සුවපත් කරන්න පුළුවන් ඒ හිතවල ගිනි නිවන්න පුළුවන් ඒක සමාජ මාධ්‍ය හරහා ලස්සනට කරගෙන යන්න පුළුවන් හොඳයි ගුරුවරයෙකුගේ වගකීම ඒක තමයි ඒක ඒක නිසි පරිදි ඒ විදිහටම ඉෂ්ට කරන පිරිසක් තමයි අද දවසේදී මෙතන අපි ආරාධනා කරලා තියෙන්නේ ප්‍රවීණ ගිනුම් කරන දේශකතුමන් අපිත් එක්ක ඉන්නවා හේමාල් පෙරේරා මහත්තයා ආයිබුවන් සුබලුත් අවුරුද්දක් කියලා ඔබතුමාටත් ප්‍රාර්ථනා කරනවා ආයිබුවන් දිල්කා සුබලුත් අවුරුද්දා ඒ කාලේ ඔබතුමන්ලාගේ ළමා කාලේ දැකපු අවුරුද්දයි අද දකින අවුරුද්දයි අපි සංසන්දනය කරොත් මොකද හිතෙන්නේ මොනවද අඩු වෙන්න ඕනේ මොනවද වැඩි වෙන්න ඕනේ ඇත්තටම දිල්කා මෙහෙම ඒක අහුව ප්‍රශ්නෙට උත්තරේ නම් අපේ කාලේ අවුරුද්දයි මේ දැන් අවුරුද්දයි අතර ලොකු වෙනසක් තියෙනවනේ
දැන් දරුවෝ ගොඩක් වෙලාවට අර මුතුකල සර් කිව්වා වගේ සමාජ මාධ්‍ය පරිහරණය කරනවා ඊට පස්සේ අලුත් ලෝකෙ දැකලා තියෙනවා එසේ අපේ කාලේ අර ඉස්සල් අපේ බද්ධ විතාන සර් කිව්වා වගේ අපේ අවුරුද්ද හරි අහිංසකයි අපි අවුරුද්ද වෙනකන් බලාගෙන ඉන්නේ තෑගි ගන්න ආච්චිලා සියලා බලන්න යන්න ඊට පස්සේ ට්‍රිප් එකක් යන්න ඒ වගේ දැන් දරුවෝ මම හිතන්නේ ට්‍රිප් එකක් යන්න නම් බලන් ඉන්නවා ඇති මම දන්නේ නැහැ ඉතනින් යාට නැද යන් ආශ්‍රය කරන්න එහෙම නැත්තම් ආච්චිලා සියලා බලන්න යන්න එහෙම දැඩි උනන්දුවක් තියනවාද කියලා කොහොම වුණත් අපි දැන් මේ අපි උපකාරක පන්ති ගුරුවරු මෙතන ඉන්න ගොඩක් ගුරුවරු අපි ගුරුවරු හැමදෙස්සෙම උත්සාහ කරන්නේ මේ දරුවන් අපේ කාලේ වගේ කියලා අපේ විදිහට හදන්න. නමුත් ඉතින් පාසල් ගුරුවරුත් ඒ වගේ. නමුත් ඉතින් ඇත්තටම බැලුවොත් අපේ කාලේට වඩා මේ අවුරුදු කාලේ මේ කාලේ අවුරුද්ද දරුවන්ට වෙනස්. ඉතින් දරුවන්ට අපි අලුත් විදිහටත් කියනවා ඔයාලා අලුත් එක් අලුත් තාක්ෂණයක හිටියට කමක් නැහැ. ඔයාලා ඔයාලගේ අම්මා තාත්තා අඳුන ගන්න, වැඩිහිටියෝ අඳුන ගන්න, ගරු කරන්න, ආචිලා සියලා බලන්න යන්න, ඒගොල්ලෝ දෙන උපදෙස් පිළිපදින්න, එහෙම කියලා අපි ඒගොල්ලොත් එක්ක ගනුදෙනුවක් කතා බහ කරනවා. කොහොම වුණත් ඒක මන් දන්නේ කොච්චර ප්‍රබලද කියලා අලුත් පරම්පරාවත් එක්ක. ලස්සන ගීතයකට පස්සේ දැන් තව තරඟ ඉසව්වකට යන්න තමයි සූදානම් වෙන්නේ. මේකත් ටිකක් ප්‍රසිද්ධ තරඟ ඉසව්වක්. සාමාන්‍යයෙන් අවුරුදු ක්‍රීඩාවල අපි දකින්න තියෙන තරඟයක්. ඇත්තටම දැන් මේ එක එක විෂයපත යන්නේ මෙතන තියෙන්නේ භෞතික විද්‍යාව, ගණිතය, ජීව විද්‍යාව, සිංහල හැමදේම. රසායන විද්‍යාව. දැන් මේ එක එක විද්‍යාවලින් කොහොමද ප්‍රයෝජනය ගන්න කියලා අපිට බලන්න පුළුවන් මේ. දැක්කනේ කලින් කොහොමද ප්‍රයෝජන ගත්තේ කියලා. ගණිතයෙන් ආයි සුපිරියට වැඩ දාලා අපේ දිල්ලාර මිස් ගන්න තිබ්බා වගේ. අපි බලමු මෙතනදිත් කොහොමද වෙන්නේ කියලා. හරි. අපි අපේ මේ තරඟේ තමයි ගෝනි රේස් එක විනිශ්චය මණ්ඩලය අපි සඳහන් කරමු. දැන් අපි දැම්ම මොකද දැන් මේ ගුරුවරුත් එක්ක අපි විනිශ්චය කරන්න ගියොත් එහෙම නේද ගැළපෙන්නෙම නැහැ නේ. ඒක නිසා අපි හිතුවා මේ හේමාල් සරුයි ප්‍රියන්ත සරුයි නිලු මැඩමුයි ඉන්නවා විනිශ්චය මණ්ඩලයේ. ආයි කෙලින්ම අවංක විනිශ්චය කරනවා. හම්බෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ලේසි වෙන්නේ නැහැ. හරිම විනිශ්චය ලැබෙයි. ඔව්. ඉතින් අපේ සර්ලා සෙට් එක ලෑස්ති වෙලා ඉන්නේ. අපි එහෙනම් පටන් ගමු නේද? හොඳට සූදානම් වෙලා ඉන්නේ බලන්නකො. ගාන්ට සරම ගත්ත කරට දුර සීන් එකේ ඉන්නේ ආයි. හරි එහෙනම් අපි පටන් ගමු. වැඩි දෙයක් නැහැ. දිව්ව ගෝණිය ඇඳා ආයි දාගෙන ආපස්සට ගෙන එන්න තියෙන්නේ. විනිශ්චය මණ්ඩලේ ඉන්නවා. එහෙනම් සියලු සූදානම්. අපි පටන් ගමු.
ekai, oh ekai kau kau tuan bayar nih khusus, ekai, dekai, bayar bayar, tahu apa dekai itu lagi kau? Kohede itu, kohede lah. Hadis sini bala, hadis sini. Aro klasik klasik ni apa lagi? Hadis sini. Hai para kabar para kamera. Ekapar kian bayar, ekai, dekai, tunai. Dua kira nama, making yang tegar nama Gonia, Paino, Paino, Susanto, Seo, Bima, Peralila, Bai Tane, Eka, Deka, Tuna, Dirka, Awasan, Nero, Abi, Abi, kau tuh jaga rakyat, sama harus tarangi Awasan kerit nih, Bai Bai, sama sama kan, Abi, 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 Vinisu Mandele, Dara, Dara, Kau tuh Dirka, kau tuh tarangi, Kau tuh jaga rakyat, Kau tuh jagrahani. Pertama stane apa? Udit Matragis. Dewan. Pertama stane Udit Matragis. Udit sir, mungkin itu nih mevake jagrahani kerana dalam ekat in taraga karuan kum meva kerala. Meva taraga apa nih mevake hitanan? Tuh ya tini khawat awat mevake taraga kete. Nih. Itihasi bawa itu kalau lihat apa nih? Sama nih mevidya bawa itu kerana tuding. Itihasi bawa itu kalau mevake diri orang yang kau. Atau meh itihasi itu meh niem itu hatiin. Aneh ketawa rahasia. Sejarah ketawa niem bidyawa ti. Orang ni lawai goni payino mana meet apa sejarah sih kira ni endor. Petna beti lah, beri mati nanti aje. Wasser ganan awak kidang me daruan tadi apne laba diila. Adakim tiyan PL senirat matme samane pelak ganite desh ke diira katitu kena deng. Godak pelawat me math kali ini mah pe dua daruan tu magaherunu awurutu. Deng godak pelawat dua daru tu kekata wedakarat tiine e adakim e ownge situm petum terente. Me awurutu ganak ekata wedakarat di labich adakimu tek apa dua daruan tu magaherunu magaherunu awurutu. Langga keragangan muka datem apa dua daru keranu. Abu tu mahitan vidir. Subalut tawurut tak kewa kila bolim berpartena kerana. Bolim, hasiterat, dilkara subalut tawurut tak, subum subalut tawurut tak kela. Ewa gema, ada deren nalika we, apa ini ranjen netulu silum deren art karya mandelita, subum subalut tawurut tak kela pratena kerana, apa sahudar acara beru, me ettermu ber. Depan kiu hari langkah ibu hama jana priya, mama herakil mangita agatta silu madina, ibu hama jana priya guru taru. Itin Apple All Island Professional Lectures Association, semesta langkah urtiya desh orang ye sanggame kela, mulu langkah ibu guru oru ikatu elain devent balave gakte, no ika urdu dahatak kiter tisse. Iten eke tapi vivida awastha vala katauna, mamat eke wasar ganan awga nilatala isulua mausangme. Tapi nitar katauna meveni deyakken. Et eke hitune, adederan nalika awat, muli madederan nalika awat atpalsan nate ademu ape sahudraja. Bohmistuti, bohmistuti. Api hari adam berayekane. Iten api ati ite mama wasar tis pahagat wedi kalya. Again name katanya itu Kerala tiye, no? Apa hati itu ikhwe? Me takaram wahalaya ata, me rata ambalaya li bangku mata. Indegena ikan aganna dua daruan wenwen. Apa apa tharunnya kepakaram ini no? Kela. Ettadam eh kepakirim awasanai. Apa itu tharunnya ini mainne? Namu tapi adarat boh madarniya daruan tu ganan no pantikan no. Adadiran nalikaave. Ettadam obala kiwa wagi. Eh nalikaave TV ke udah pandra bahesit haydakwa. Daru anta naramban napulan, eva game, adat deran YouTube channel lke daru besar wasen me guru orangge deshen narambanawa, ek collection neka daru hadagni tino, gula collections daru anta tienna atare, me daru anta me educational collection neka tienneka, ateraman nali kaing kerana loko mehora. Oh, api ya, yana te sudana meni me priyante disana kacari tu malang te artik vidya usas pela sandha obutuma danu melabadenne, me prasne me obutuma gengi Kami tidak tahu. Sas pelak kelak kian ni tikak tharuna awad iya te bohoma kitu daru daru antamai obete muna gahenne. Itin me ayah adavena kote godak niwas valin ayat telarakiuwa wage upakarana ekka tamai un jiwatte ne mevalam ekka jiwatte ne. Tamangi tina ne marus sakam kiena deval tikak mageri la doki la hiteno. Arthika vidya wage visyakker nukre samahar kene ekte hitene pulang arak khala wage visyakker nawa wage ne me kira kome dobe tu mati me kedane. Bhumistuti, subuh nawasara kalutawurudda kewakila dilka obata, thasidu obata tanpa ardhana karano.
මම හිතන්නේ රටක් හැටියටත් අපේ දරුවෝ හැටියටත් මිනිසුන් හැටියටත් දියුණුව සංවර්ධනයක් කරා යන්න තමයි හැමදෙස්සෙම උත්සාහ කරන්නේ. ලෝකයේ දෙල්ගස් සංවර්ධනයේ මනින ප්‍රධාන මිනුමක් විදියට වර්තමානයේ පිළිගන්නවා සන්තුෂ්ටිය පිළිබඳ දර්ශකය කියලා. සරලව කිව්වොත් සතුට. ඒ නිසා මිනිස්සෙක් රටක් නිවසක් එහෙම නැත්නම් කුටුම්බයක් ආර්ථික විද්‍යාව වශයෙන් වලින්ම කිව්වොත් දියුණුවට ලක් වෙනවා කියන්නේ මං හිතන්නේ සතුටින් ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සතුට කියන එක ගොඩක් වැදගත් කියලා. ඉතින් අපි අපේ දරුවන්ට හැමතිස්සම කියලා දෙන්නේ හැම තප්පරයක්ම සතුටින් ඉන්න පුළුවන් ආදරණීය අනාගතයක් නිර්මාණය කරගන්න කියලා. දිල්ක මේ කවුරුත් වැඩිය නොදන්න මෙතුමා ගැන රහසක් කියන්න. කියන්න බලන්න. මෙතුමා නිවේදකෙක් වෙන්න ඉඳලා තමයි මේ ගුරුවරයෙක් බවට පත් වෙලා තියෙන්නේ. වැඩි ආසාවක් තිබිලා තියෙන්නේ නිවේදකෙක් වෙන්න. මං හරිද? හරියටම හරි. දැන් මටත් තියෙන එකට පොඩි දෙයක් එකතු කරන්න. දැන් එතුමා මේ පැහැදිලි කිරීම කරගෙන යනකොට හසිත මට හිතුණා ඇත්තටම මේ එතුමාව අපේ මේ වැඩ කටයුත්තට සම්බන්ධ කරගන්න හොඳයි කියලා. බිල්ක ඔබ නිවේදනය කරනකොට හසිත ඔබ නිවේදනය කරනකොට මට පුංචි ලෝභකමකුත් එනවා. මොකද මාත් ආසාවෙන් සිහින බැව්වා නිවේදකෙක් වෙන්නට. ඒත් ඉතින් දරුවන්ට සිල්ප දෙනවනේ. ඒක ගැන හිතලා හිත හදා ගන්නවා. අනිවාර්යෙන්ම මම හිතන්නේ ඒ ශිල්ප දෙන අතරවාරයේත් මම හිතන්නේ ගැන්වීම කියන්නේ එක්තරා නිවේදනයක් තමයි නේද? අනිවාර්යෙන්ම. මොකද ඒ හැකියාව ඉතාමත්ම වැදගත් වෙනවා ගුරුවරයෙක්ට. තමන්ගේ දැනුම අර අපි කියන්නේ අපි උගන්වන කොටත් කියන්නේ ප්‍රසන්ටේෂන් එක ලස්සනට කරනකොට ඒක කොයිතරම් දරුවෙක්ගේ හිතට වදිනවද කොයිතරම් හොඳට මතක හිටිනවද කියන කාරණේ පිළිබඳවත් අපි මතක් කරන්නට ඕනේ. ඔව්. අපි මේ ඊළඟට සූදානම් වෙන්නේ ගීතයකට යන්නද දිල්ක? මොකද කරන්නේ නැත්නම් තව කෙනෙක් එක්ක කතා කරන්න ගීතයකට යන්නේ නේද? ගීතයකට යමු. අපි හොඳ ගායකයෙක් තමයි සූදානම් ඉන්නේ. ගායකෙක් කිව්වට ඔව්. අතරම ගුරුතරුවක් නමුත් හොඳට ගීත ගන්න පුළුවන් ගුරුතරුවක්. ඔව්. උපුල් ජයසෝම මහත්මයා අපි එතුමාගේ ගීතයකට ගිහිල්ලා නැවතත් මේ කතා බහත් එක්ක අද දවසේ මේ අවුරුදු උත්සවයත් එක්ක නැවතත් එකතු වෙමු. දැන් ගුරුතරු අවුරුදු සමරද්දි දිල්ක අපි කතා කළ යුතුම චරිතයක් ඉන්නවා. මොකද හේතුව මම එහෙම කියන්නේ දැන් අපි ටෙලිවිෂනේ නිතර දකින ඇඩ් එකක් තියෙනවා. මම පොඩක් කියන්න දෙයක. භෞතික විද්‍යාව නම් කවුද? දර්ශන උකුවෙල. ඉතින් අපිට නිතරම ඇහෙන නමක් දර්ශන උකුවෙල මහත්මයා පිළිබඳව යන කමර්ෂල් එක. ඒ හින්දම තමයි ඒ නම අර අපේ මනසේ තියෙන්නේ. ඉතින් අපි ආයුබෝවන් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පිළිගන්න ඔබතුමාව. අපිට කියන්නකෝ දැන් මේ වගේ පිරිසක් එක්ක ගුරුතරු එක්ක ඔබතුමාලා එකට වැඩ කරනවා නමුත් තරඟකාරී ෆීල්ඩ් එකක ඉන්නේ. දැන් අද දවසේදී අවුරුදු සමරන්න අවස්ථාව ලැබිලා තියෙනවා එඩුකේෂන් නාලිකාව හරහා. මොකද හිතෙන්නේ? ඔව්. මුලින්ම ඔබ දෙපළටත් ඒ වගේම අපේ සහෝදර ආචාර්ය මණ්ඩලයටත් ඒත් එක්කම අද මේ වැඩසටහන නරඹන අපේ ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාට මේ ලැබෙන අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හිතනවා අපි ඉතිහාසය ගැන කතා කරනවා. ඒ වගේම අපි මේ ලංකාවේ සංස්කෘතිය ගැන කතා කරනවා. මම හැම වෙලාවෙම හසිත මේ අවුරුද්දක නැකතකින් යම් දෙයක් ජීවිතයට එකතු කරගන්නවා. මම සාමාන්‍යයෙන් නැකතට කලින් දවසේ හිතනවා මගේ ජීවිතේ මොනවාද තියෙන අඩුපාඩු. දැන් සමහර අය නැකත කියන එක නිකන් වෙලාවක් කියලා විතරක් දාලා අතහැරලා ඉන්නවනේ. මම හැමදාම නැකතට කලින් හිතනවා මොනවද මගේ ජීවිතයේ අඩුපාඩු. අඩුපාඩු කියන එකෙන් අදහස් කරේ මගෙන් මටම හෝ එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට වැරද්දක් වෙනවා නම් ඒව මොනවද කියලා. ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ ලැබෙන නැකතෙන් මොනයම් හෝ මගේ අඩුපාඩුවක් හදාගන්න. ඉතින් මේ වැඩසටහන නරඹන සමහර වෙලාවට අපේ පැරණි ශිෂ්‍ය ශිෂ්‍යාව වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවාසී හැමෝටම මම පොඩ්ඩක් ආයාචනා කරලා සිටිනවා පුළුවන් නම් අන්නේ නැකතත් එක්ක ඔබේ ජීවිතයේ වෙනසක් කරගන්න උත්සාහ කරන්න. එතකොට තමයි මේ අපි ලබන අවුරුද්ද මං හිතන්නේ අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ. අපි මේ අවස්ථාවේ එතුමාගේ ගීතයකටත් යොමු වෙලා ආයිමු. ඔව් අපි අහලා තියෙන විදිහට හොඳ ගායකයෙක්. අපි බලමු අවස්ථාව දීලා. සිතට ඔබ එනවා කිරණසේ
සොඳුරු මංගල්‍යයක රාජකීය මංගල යාත්‍රාව ප්‍රණීත ආහාර පාන නවීන උත්සව ශාලා එක්ස්ක්ලූසිව් රූම්ස් දියලේ ස්විමින් පූල් ළමා උද්‍යාන ෆොටෝ ලොකේෂන් ලිමෝසින් ඇන් ලක්සරි වෙඩින් කා සර්විස් සුහදශීලී මිත්‍රත්වය හෝටෙල් රොයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් ගෝනබල කැලණිය 0112 987 81 0777 584 741 0772 227 7071 සමහරු ඉන්නවනේ දැන් ඔය දැන් විද්‍යාව ගණිතය පැත්තකින් තිබ්බ අපේ සිංහල ඊට පස්සේ ඉතිහාසය මේ වගේ උගන්වන ගුරුවරු දැන් ඒගොල්ලන්ට කොහොමද දන්නේ ඔය විද්‍යාව භාවිත කරන්නේ නේද මේ අපි අහලා බලමු නේද ඔව් අතන මට තියෙන ප්‍රශ්නාර්ථයක් පොඩක් අහලා බලමු මම මුලින්ම යන්නම් අපේ සිංහල උගන්වන සුජීවසේලකට හොඳයි දිල්කට පුළුවන් ඕන එහා පැත්තේ තව ඉන්නවා අපි ඒ වගේ දෙතුන් දෙනෙක් මම අහන්න සුජීවස දැන් අතනම සිංහල උගන්වලා කොහොමද දෙයිගඩිය හැන්දෙන් අරන් යන්න ටෙක්නික් එක භාවිත කරන්නේ එක ඇවිල්ලා මේ විද්‍යාව හා තාක්ෂණයට වඩා වෙනස් එකක් ඔළුවේ තමයි බැලන්ස් එක තියෙන්නේ අවිඥාණය ඇතුලේ බැලන්ස් එක තියෙනවා ඒක තමයි ගෙනියන්න හදන්නේ දැන් සිංහල ක්‍රමයට දෙන්න හදන අනිවාර්යෙන්ම මේ එහා පැත්තේ එක්කෙනත් සිංහල හින්දා දිල්කා පොඩ්ඩක් මම එයාගෙනුත් අහලා බලන්නම් ප්‍රසන්න සර්ගෙන් මේ එයාත් දැන් ওই විදිහට සිංහල ක්‍රමයට දෙන්න හදන්නේ කියලා බලමු අපි
ඇතරම් මේක මේ සිංහල විදියට නෙමෙයි මේක මොලෙන් ගහන්න ඕන ක්‍රීඩාවක් ඇතරම් අසිත ඒවයි වෙන්න ඕන ඒ කියන්නේ වා පොඩ විද්‍යාවක් දන්නවා ඒ කියන්නේ මොලෙන් ගහන්නනේ අනිවාර්යෙන්ම අනිවාර්යෙන් හරි මම අපි බලමු දිල්කත් ඉන්නවා තවත් ගුරු දෙපලක් එක්ක ඔව් නිරන්දික සර්ගෙන් අපි අහන්න යන්නේ මේ කොයි ක්‍රමයේද පාවිච්චි කරන්න කියලා මේ තරඟේ දිනන්න ඔව් ඇතරම මේ හැන්දයි දෙහිගෙඩිය අතර ප්‍රතික්‍රියාව තමයි දිල්ක පාවිච්චි කරන්න යන්නේ රසායන විද්‍යාව ඒ කියන්නේ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ උපරිමයටම විශේෂකනේ ඒ නිසා රසායන විද්‍යාවෙන්න වැඩේ දෙන්න හදන්නේ ප්‍රතික්‍රියාව කොච්චරට බලපායි කියලා බලමු අපි ව්‍යාපාර අධ්‍යයනයෙන් කොහොමද වැඩේ කරන්න හදන්නේ ඉතින් ජීවිතේ හැමදේම බැලන්ස් කරගන්න එපා මේකත් බැලන්ස් කරන්න පුළුවන්ද කියලා බලමු ව්‍යාපාර අධ්‍යයනයට ගලප ගන්න පුළුවන්ද ව්‍යාපාරය පටන් ගන්නේ දැන් නැද හිගිරියක් විකුණන්න හොඳයි අපි එහෙනම් තරගේ පටන් ගමුනේ හරි එහෙනම් විනිශ්චය මණ්ඩලයට අවස්ථාව දෙලා අපි තරග කරුවන්ට පුළුවන් 1 2 3 කිව්වම යන්න ඕනේ කලින් ඉස්සල්ලා වගේ පයින්න බැදිරිකා අපි එහෙනම් අර වගේ පොඩ්ඩක් වෙලාව අරගෙන 1 2 3 කියමුනේ හොඳයි ඔයාම ගණන් කරමු එහෙනම් හරි එහෙනම් ඔන්න 1යි 2යි හා 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 ගිහිල්ලා ඉවර ඔය මං කිව් බෑන කරන් 1යි 2යි 3යි අල පුරන්නට හිටඳමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝ අපි කවුද පළවෙනි ස්ථානේ පළවෙනි ස්ථානේ නිලෝ තෙන්නකොන් මැදුනේ නැතනේ ඉතින් මම හිතන්නේ දේශපාලන විද්‍යාව දන්න කෙනෙක් තමයි අන්තිමට ගාන්න බැලන්ස් කරලා දෙයකදී බලන්න ඉතින් ආ දේශපාලනේ පුළුවන් වෙන්න ඕනේ පොඩ්ඩක් දිල්ක වේරන බැලන්ස් කරගන්න නะ හරි එහෙනම් අපි ත්‍යාග ලබා දෙමු අපේ දිල්කා සමන්මලි මහත්මිය අතින්ම ලබා දෙමු නිලු මිස්ටර් අද තෑගි ගොඩයි අද නිලු මිස්ටර් අවුරුදු ඇත්තටම දිල්ක අපි නැවත වතාවක් සූදානම් වෙන්නේ තවත් හොඳ ගේම් එකක් පටන් ගන්න. තරගයේ සවකට යන්න. ඔව්. මුට්ටි ටික ඉල්ලලා තියනවා. ඔව් මම හිතන්නේ උද්වේග කරම තරගයේ මේක වෙයි මොකද හරියටම ඉලක්කේ බල්ලා ගහන්නත් ඕනේ එතනට යන්නත් ඕනේ කට්ටිය අරෙහෙන් මෙහෙන් කියන කතා ටික අහගෙන ඉන්නත් ඕනේ. ඔව් සමහර වෙලාවට මුලා කරනවා. ඔව් මුලා කරනවා. ඒවට අහු වෙන්නේ නැතුව යන්න ඕනේ. ඔව් අපි සර්ලාම මුලා කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම සමහර විට උදව් කරන්නත් පුළුවන් ඉතින්. ඔව් ඔව් අපි බලමු ඉතින් අතරම මේක තෝරා බේර ගන්න ඕනේ මොකද ඇස් දෙකත් වහලා හොඳට සවන් දෙන්න වෙනවා. කොහෙන්ද හරි ඩිරෙක්ෂන් එක හරි මඟ පෙන්වීම කොහෙන්ද ලැබෙන්නේ කියලා. ඒකට ඇහුම්කන් දීගෙන තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. ලේසි වැඩක් නෙමෙයි කණාමුට්ටිය බිඳිනවා කියන එක. ඔව්. හරි. එහෙනම් අපි බලමු දැන් දැනටමත් ලෑස්ති වෙලා ඉන්න අපේ ගුරුතුමන්ලා කීප බොලක්ම මුතුබල සර් නම් හොඳටම සූදානම් ඉන්නේ. දැන් මුලින්ම මේ මට මේක කණාමුට්ටිය කොහොම හරි බිඳින්න ඕනේ මං මුලින්ම එනවා කියලා ආවා. ඉතින් අපි නිමේෂ්ට ආරාධනා කරමු අපේ මිත්‍රයාට මුතුබල සර්ගේ හොඳට බලලා බඳින්න ඕනේ හොදේ. මොකද විද්‍යාවෙන් තමයි නිමේෂ් වැඩේ යන්නේ. ඔව්. ඔය දැන් ක්ලාස් වල උගන්වද්දි පිටිවස්සටත් ඇස් දෙකක් තියනවා කියලා තමයි ළමයි කියන්නේ. වැඩිය කරකවන්න එපා. හරි. එහෙනම් අපි ආරම්භ කරමු. ගාඩ පියවර මැනගෙන ජීව විද්‍යානුකූලව පියවර මඩමින් ඉදිරියට යනවා. හරි. චුට්ටක් පිටිපස්සෙන් හරියටම මේ ජීව විද්‍යානුකූලව පියවර මනගන්න බැරි වුණා හැම විද්‍යාවෙම බලුවනේ ICT වලින් පුළුවන්ගේ දැන් බලමු සුපසිහිනී ආවි නව අවුරුදු ඇදී කුසිරු සරඹ මහද නද දිනා
හරියට පාර දුන්නා හැබැයි හැබැයි නිවැරදි මුට්ටියද පොට්ටක් කියලා අපි බලමු දිල්ක මේක ඇතුලේ නෑ 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 නිවැරදි මුට්ටිය නෙමෙයි සිහිනේ ආවි නව අවුරුදු ඇති කුසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇති කුසිරු සලඹ මහද නද දෙනා අරේ අම්මෝ බලමු උදිත් සර්ට පුළුවන් වේද කියලා අඩුම ගන්න උදිත් සර්ට පොඩ්ඩ රිවර්ස් කියල එක දාන්න තියෙන සර් හරි කල්යල් බලා ආ ජය ග්‍රහණ කරනවා උදිත් මාතරගේ ජය ග්‍රහකයා ඇත්තටම සියලුම ගුරුවරුන් ෆේල් වෙද්දී උදිත් මාතරගේ මහත්තයා විතරක් කොහොමද මේක විඳින්නේ? ඉතිහාසයේ තමයි නියම විද්‍යාව තියෙන්නේ. ඉතිහාසයේ විද්‍යාව කලින් වතාවෙත් කිව්වේ ඒකම තමයි. ඉතිහාසයේ තමයි නියම විද්‍යාව තියෙන්නේ කියලා. දිල්කා සමන්මිලි මහත්මයා අදින් අපි උදිත් සර්ට තියාගේ ලබා දෙමු. මම නම් හිතුවේ අවසානයේ සර්ලා ටික gedirai මුට්ටි ටික ඉතුරු වෙයි කියලා. සියලුම දෙනාගේ සහයෝගය ලැබුණා මම. සහයෝගය ලැබුණා. අනිවාර්යයෙන්ම සහයෝගයක් ලැබුණා. රස පිරුණු කතා හොඳට කතා ඔබට කියන්න හිර හැරුණු වෙලේ හඳ පානේ ගීත ගයන්න එනුවෙක් මන්දී මා වෙත ලංවී ඔබරයි මාදරේ රස පිරුණු කතා හොඳට ගොතා ඔබට කියන්න හිර හැරුණු වෙලේ හඳ පානේ ගීත ගයන්න එනුවෙක් මන්දී මා වෙත ලංවී But I know I don't think පිරුණු කතා හොඳට ගොතා ඔබට කියන්න ඉර හැරුණු වෙලේ හඳ පානේ ගීත ගයන්න එළුවෙක් මන්නේ රාවෙත ලංවී ඔබරයි මාදරේ හසත දැන් මේ අපි මේ සියලුම තරගකරුවන්ට ජයග්‍රහණය සම්බන්ධව අපි එයාට ටැගි ලබලා දෙනවා. ඔව් අනිවාර්යයෙන්ම ටැගි දෙන්න බෑ නේද? ටැගි දෙන්න බෑ. තරගයක් තිබ්බනම් ජයග්‍රහකෙක්ට. එතකොට හැබැයි දැන් අපි මේ ටිකක් විශේෂ ටැගි තුනක් ඒ අතරින්
අපි ලබා දෙන්නට නියමිතව තියෙනවා. ඒ කියන්නේ මේ මෙතන ඉන්න ඒ කියන්නේ මෙතන ඉන්න වාසනාවන්තම තුන්දෙනා හොයාගන්න. වාසනාවන්තම තුන්දෙනාව හොයාගන්න තියෙනවා. ඊට කලින් අපිට තව වැඩක් තියෙනවා කරන්න. අනිවාර්යයෙන්ම අපිට මේ ස්ථානය ලබා දීපු පුද්ගලයාවත් අපි සම්බන්ධ කරගන්න ඕනේ. මොකද ඇත්තටම හරිම ලස්සන තැනක් දිරික. ලස්සන වටපිටාවක්. ඒ නිසා අපි දැනගන්න ඕනේ කොහොමද මේ ස්ථානය මේ විදිහට පවත්වාගෙන යන්නේ කියන කාරණේ ගැනත් අපි දැනගන්න ඕනේ. අපි ඒ නිසා එතුමත් එක්ක කතා කරමු. අනිවාර්යයෙන්ම වාසිරි ව්‍යාපාර සමූහයට අයිති කැලණිය රෝයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් හෝටලේ අධිපතිතුමා පීතිස්ස රාජපක්ෂ මහත්මයා. දැන් ඇත්තටම මේ මං දිල්කත් එක්කත් කතා කර කර හිටියේ මාත් කලින් එකපාරක් විතර වගේ මෙතනට ඇවිල්ලා තිනවා. මෙච්චර ලස්සන තැනක් කියලා අද තමයි හරියටම දැක්කේ. කොහොමද ඇත්තටම මේක නිර්මාණය කරේ? මම ව්‍යාපාර ගණනාවක් කරගෙන යනවා. ඒ වගේම වාසිටි මුල්ලාමාවි සංවර්ධන මධ්‍යස්ථානයේ වාසිටි උසස් අධ්‍යාපන ආයතනයේ ඉතින් ඒව තමයි ඇත්තටම මයික්‍රෝ උසස් අධ්‍යාපන ආයතනය. ඉතාමත් සතුටින් සහ ආසාවෙන් කරගෙන යන්නේ ඒක. දෙවනුව තුන්වෙනුව තමයි මගේ හුඟක් ආදායම් ලබන ආයතන වශයෙන් හොටෙල් රෝයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් ආයතනේ, හොටෙල් ඩ්‍රීම් පැරඩයිස් ආයතනේ, වාසිටි වෝට සප්ලයි වාසිටි මැසිනරිස් වගේ ආයතන පවත්වාගෙන. නමුත් මම වැඩියෙන්ම ප්‍රිය කරන්නේ ආසා කරන්නේ මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට යමක් කරන්න. එතන මේ වගේම දෙරණ මාධ්‍ය මාත් එක්ක එකතු වෙලා මේ මේ වැඩ කටයුතු කරගෙන යාම පිළිබඳ දෙරණ ආයතනයටම ගෞරවපූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද ගන්න. එහෙනම් දිල්ක අපි අපේ වාසනාවන්ත තුන්දෙනා හොයමු නේද? අපි තෝරමු. දැන් හොඳයි ඒකට වෙලාව. හොඳම අවස්ථාව මේ. කොහොමද මේ වාසනාවන්තයාද වන්තියද දන්නේ? කොහොමද අපි තෝරගන්නේ? ඇත්තටම මේ මේක ඇතුලේ මේ කට්ටියගෙම නම් ටික තියෙනවා. හා. අපි දැන් මේ විශේෂ කෙනෙක් ගෙන්වන්න ඕනේ. අපි ගුරු තරුවලටම අවස්ථාව දෙමු රෑන්ඩම්ලි තෝරගෙන එක්කෙනෙක්ව තෝරගන්න කියලා. ඔව් සමහර විට තමන්ගේ නම තමන්ටම කියවෙන්නත් පුළුවන්. පුළුවන් 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 අනිවාර්යයෙන්ම. අපි එහෙනම් තුන්දෙනෙක් ළඟට ගිහිල්ලා අරගෙන යන්නේ නේද බොක්ස් එක? මම අරගෙන යන්න දෙන්නද? කොහොමද කොහෙද මේ දබා දෙන ටැග් අපිට ලැබෙන්නේ? අපිට කියන්න අමතකුණා නේ ඒක නේද? දැන් ඇත්තටම දිල්කා මේකෙදි අපි ලබා දෙන්නේ සියලුම පහසුකම් සහිත එක් දවසකට නවාතැන් ගන්න පුළුවන් තරුපන්ති හෝටලෙකින් අවස්ථාවක් දෙනවා අපේ මේ ගුරු තරුවලට. තුන්දෙනෙක් අපි තෝරා ගන්නට ඕනේ. තුන්දෙනෙක්ට ඒ අවස්ථාව තියෙනවා. අපි තෝරගමු. අපි මුලින්ම අවස්ථාව දෙමු උදිත් මාතරගේ මහත්මයාට තෝරලා දෙන්න කියලා. හා හොඳයි. අපි යන් ඒ පැත්තට. බලමු තුමාගේ සුරතින් කාටද අවස්ථාව හම්බෙන්නේ කියලා. හරි, ඉල්ක ඔන්න ඔයාට දෙනවා මම ජයග්‍රහකයා කවුද කියලා කියන්න. හරි, අපි එහෙමනම් ජයග්‍රාහකයාට ජයග්‍රාහිකාවක්ද? ජයග්‍රාහිකාවක් නේ. කනේද වාසනාව. නිලූතෙන්නකෝන් මහත්මිය. නිලූතෙන්නකෝන් මහත්මියට තමයි ඔන්න. අපේ අතේ තියෙනවා. බලල්ලා බලල්ලා දිස්නගෝ මහා බම්බා මෙවුරන් අභාවති ලඳදෝ. ප්‍රියන්ත දිසානායක මහත්මයා. ප්‍රියන්ත දිසානායක මහත්මයාට දෙවන තියාගේ ඔන්න දීර්ඝ අතිම්ම ලබා දෙපො. අපි යාටම දෙමුද අවස්ථාව කියවන්නේ. රොෂාන් සෝමරත්න සර්. රොෂාන් සෝමරත්න සර්ට තමයි ඔන්න ඊළඟ තියාගේ වාසනාවන්තයා. බර්ජ් අකලම්බු හොටෙල් එකේ තමයි මේ විදිහට අවස්ථාව හම්බෙන්නේ. සියලුම පහසුකම් සහිතව එක් දිනක නවාතැන් අරගෙන සියලුම විනෝද ආංගවල නිරත වෙලා එන්න පුළුවන්. විත පිරි එන මුදු හදමින්
සොඳුරු මංගල්‍යයක රාජකීය මංගල යාත්‍රාව ප්‍රණීත ආහාර පාන නවීන උත්සව ශාලා එක්ස්ක්ලූසිව් රූම්ස් දියලේ ස්විමින් පූල් ළමා උද්‍යාන ෆොටෝ ලොකේෂන් ලිමෝසින් ඇන් ලක්සරි වෙඩින් කා සර්විස් සුහදශීලී මිත්‍රත්වය හෝටෙල් රොයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් ගෝනබල කැලණිය 0112 987 081 0777 584 741 077 220 70 71 අපි දැන් සූදානම් වෙන්නේ තවත් තරගයකට යන්න. මේකත් බොහොම මේ රසවත් තරගයක්. රසවත් රසවත් මොකද මේ කන කෑමක් රසවත්. කන කෑම නිසා මේ කිරි කන්න තියෙන්නේ. කිරි කන්න තියෙන්නේ. කනා කිරි කැවීමනේ. කනා කිරි කැවීම. ඔව්. කනාට පුළුවන් වේද නැ කවන්න. බලමු දැන් සූදානම් වෙලා ඉන්නේ කොහොම හරි මේ තරගෙ දිනනවා කියලාත් සමහරු කියනවා. දැන් මේ අර අපේ සුසන්ත සර් තමයි වැඩිම උද්‍යෝගයකින් ඉන්නේ කවන්න බලාගෙන. කොහොම හරි දිනනවා. එයාගේ ප්‍රතිවාදියා ප්‍රතිවාදියා කවුද කියලා දන්නවද දිල්කා? ප්‍රතිවාදියා දන්නවා. ප්‍රතිවාදියා නෙමෙයි එයාගේ කණ්ඩායම එක්කෙනා. ඔව් ඒක තමයි. ප්‍රතිවාදියාකම වැරදි. ඉතින් අපි එකම කණ්ඩායම. ඔව් දැන් මට එදිට් කී කියාවේ මම කවයිද නැද්ද කියලා පොඩ්ඩක් බලන්න කියලා. හරියට. හරියට. එහෙනම් 1 2 3 පද බඳනා සිත සරහානි තුනලවා හිරු මගුලට හිනෙන්නයි කිරි කාලා නෙමෙයි පියල් සර් කිරි නාල පොඩ මූණ පොඩ පියල් සර් පොඩ පෙන්නන මූණ මේ හර්ෂණ සර්ගේ ජජ්මන්ට් එක අනුව ජයග්‍රහණය කරන්නේ සුජීව සර්ලා වගේ ඔබ තියලා රන්නොන් ජිල්ලේ රුකුල් දෙමින් පදින්න කොමා සිවුමැල්ලේ වටින් පිටින් සිසිල් සුලන් හමා ඇදෙන්නේ ඔබේ මගේ කතන්දරේ තමා කියන්නේ කුරුල්ලනේ බලාපියව් මගේ කිරිලි කැදැල්ලෙමයි නොයයි එහෙ මෙහෙ ඉගිලි මගේ කිරිලි මගේ කිරිලි මගේ කිරිලි මගේ කිරිලි ఒం చిలి చిలి చిల్ల మలేయా వెల్ల దిగట నెల్లి కలేయా ఒం చిలి చిలి చిల్ల మలేయా వెల్ల దిగట నెల్లి కలేయా ఒం చిలి చిలి చిల్ల మలేయా వెల్ల దిగట నెల్లి కలేయా ఒం చిలి చిలి చిల్ల మలేయా వెల్ల దిగట నెల్లి కలేయా
Taru aur dut sebe wino de kawa mi ima tarange tama idil ka pila kada aram bekan sultan amin. Oh, dan katia natana lastila ini memang. Oh, dan wapida guru natana natro takin amin. Nene kawa tau. Ape dua daru antat onna guru ru amada mugan na noni natana balaga na bulangin na adatama. Awasan tarange me kame ape me aur dut. උත්සවය අවසන් තරඟය. ඉතින් අපි තරඟ නීති අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ හැමෝම මේක දන්නවා. සංගීත පුටු තරඟය. ආපස්සට දුවගෙන එන්න බෑ හැබැයි පුටුවක් නැති වුණාට. සම්පූර්ණ වටෙන් තමයි ගිහිල්ලා හිස්කි වෙලා තියෙන පුටුවක වාඩි වෙන්න ඕනේ. පුංචි නර්තනයක් එක්ක යන්න ඕනේ. විද්‍යාවට අනුව ගණිතයට අනුව නටන්න පුළුවන්. Mang kiuwe dulu kan mang kiuwe. Tunda dek mang itu. Sampat serat yang dulu lah. Ah, sampat serat itu liriran dulu lah. Ravindu serat yang dulu lah. Serat yang dulu lah. Oh, kahar de putu mahim wenne. Udit se eliat. තවත් සිව් දිනේකට පුටුව අහිමි වෙනවා. ඔව් ප්‍රසන්න සර්, අමිල සර් මේ සිව් දිනේකට පුටුව අහිමි වෙනවා. මේ තව පුටුව මෙහෙ තියෙන කවුරු හරි ඉඳ ගන්න ඕන අනේ අම්මේ කවුරු හරි එන්න පියල් සර් Mata bani danda dia biasa mah ya wala hantu ur biasa ur butuh nanti udah. Mutu kala serui susah tuh serui iba tada. Saha karan nawat. Dilar wis sekai kado
අවසන් තරගයට ඇවිල්ලා තිනේ ඔයා කාටවත් අවස්ථාව දෙන්න නැනේ කොහොමද එහෙම කරන්නේ අනේ මේ ගන්නෑ අපි 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 සෑගෙන උත්හල බලමු සර් දැන් මොකද හිතන්නේ දිල්ලාර මිස්ටර් මොකක් කර ගේමක් දී ගන්න පුළුවන් නේද උත්සාහ කරමු ඉතින් නේ හරි එහෙනම් එක පුටුවයි දිල්කා සංගීත පුටු තරගයේ ජයග්‍රහණය දිල්කා සියලු තරඟ අවසන් කරලා මහන්සියෙන් ක්‍රීඩා කරලා ඒතරක් මේ ගීත ගයලා විනෝද වෙලා දැන් ඉතින් අපි අවසානට ඇවිල්ලා තියෙන අපේ ගුරුතරු අවුරුද්ද දැන් තෑගි බෙදා දෙන්න තියෙනවා ඔව් අනිවාර්යෙන්ම අපි සහභාගි වෙච්ච හැමෝටම දින්නත් පෙරදුනත් තෑගි ලබා දෙනවා කොහෙන්ද අපි තෑගි ලබා දෙන්නේ මංචි වෙතින් අපේ තෑගි ලබා දෙන්නේ රසලෝ රජකිරුළු මංචි වෙතින් තමයි මේ විදියට සියලුම ගුරුතරු වෙත අපි තෑගි ලබා දෙන්නේ ඉතින් අපි එකින් එක ලබා දෙමු එහෙනම් හොඳයි අපි දෙන්න මේ වැඩේ කරමු පද බඳනා සිත සරහා නිතුනලවා හිරු මගුලට හිනෙන්න ඒ විතරක් නෙමෙයි දිල්කා තෑගි එකකින් නතර වෙන්නේ තව තෑගි තියෙනවා ඒ තෑගි ලබා දෙන්නේ එමරල්ඩ් වෙතින් ඔව් එමරල්ඩ් වෙතින් තෑගි වවුචරයක් අපි ඒකත් ලබා දෙමු හොඳයි හසිත එහෙනම් අද දවසේදී අපේ මේ වැඩ කටයුත්ත නිමා කරන්නටයි අපි සූදානම් වෙන්නේ අපි සතුටු වුණා විනෝද වුණා තරඟ කරා ජයග්‍රහණ ලබා ගත්තා බොහොම සන්තෝෂජනක දවසක් අනිවාර්යයෙන්ම අපිට අමතක කරන්න බෑ මොකද ලංකාවේ එතෙක් මෙතෙක් පැවති මේ ගුරුතරුවල එකම අවුරුදු වල තමයි මේ විදියට ටීවී දෙරණ ඔස්සේ අද දෙරණ ඔස්සේ අපි මේ විදියට ගෙනාවේ ඉතින් ඒ විතරක් නෙමෙයි අපිට අමතක කරන්නත් බැහැ වුණ මොකද ඔවුන් අධ්‍යයන එඩියුකේෂන් නාලිකාව හරහා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගුරුතරු ඉතින් ඔවුන් ලොකු සේවයක් කරනවා අපේ දුවා දරුවන් වෙනුවෙන් විශේෂයෙන් අපි ඇයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී අපිත් එක්ක මේ තරම් කාලයක් එකතු වුණාට එකතු වෙලා ඒ දැනුම ඔවුන්ගේ දැනුම ඔවුන් මහන්සියෙන් උපයාගත් දැනුම දරුවන්ට ලබා දෙන්න ඔවුන් කාලය වේලාව මුදල් මේ කිසි දෙයක් බලන්නේ නැතුව අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ස්වේච්ඡාවෙන් මේ ගුරුවරු තමන්ගේ දැනුම ඔබට ලබා දෙන්නට කැප වෙලා කටයුතු කරන්නේ. ඉතින් මම හිතන්නේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අවසානයටත් අපි ප්‍රාර්ථනා කරමින් දිල්කා අපි මෙතනින් අවසන් වෙන්නේ ගුරුතරු අවුරුදු උලෙල අරගෙන අපි ලබන වසරේදීත් ඔබව හමුවන්නට සූදානමින් ඉන්නවා. එතෙක් මේ වසර ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ಸರಿ
තිරේ තිරේවා නව වසරේ පත පුලතින් නඩු නොවී සුර සැප මිහි පිට මැවි උපන් බිමේ කිරි දිරි උඩ මඩ සරුසාරවි සාමයේ ගීතයේ රැවුන ගීත සතේ සාමයේ ගීතයේ රැවුන ගීත සතේ කිරි තිරේවා නව වසරේ කිරි තිරේවා නව වසරේ සොඳුරු මංගල්‍යයක රාජකීය මංගල යාත්‍රාව ප්‍රණීත ආහාර පාන නවීන උත්සව ශාලා එක්ස්ක්ලූසිව් රූම්ස් දියැලේ ස්විමින් පූල් ළමා උද්‍යාන ෆොටෝ ලොකේෂන් ලිමෝසින් ඇන් ලක්සරි වෙඩින් කා සර්විස් සුහදශීලී මිත්‍රත්වය හොටෙල් රොයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් ගෝනබල කැලණිය 011129872081 0777 584 741 0772 227071